කාලාන්තරයක් මුළුල්ලේ දිගින් දිගටම ඇදමින් පවතින විගණන පනත සම්මත කර ගැනීම සඳහා ආණ්ඩුව දක්වන නින්රාසිරි ස්වභාවය පිළිබඳව කරුණු ඉදිරිපත් කරන්න. විශේෂයෙන්ම අපි දන්නවා පහුගිය කාලේ පුරාවටම පැවති පාලනයට සහ පවතින පාලනයට එල්ල වී තිබෙන ප්‍රධාන චෝදනාවන් තමයි මහජනයාගේ මුදල් අවභාවිතාව නාස්තිය වංචාව හා දූෂණයේ යෙදී අදාපි රටේ ආර්ථික දේහයේ ප්‍රධානතම පිළිලේ බවට පත් වී තිබෙන්නේ මෙම අවභාවිතාව නාස්තිය වංචාව සහ දූෂණේ. එනිසා ඒ පිළිබඳව ඒ වංචාවන් දූෂණය නාස්තිය අවභාවිතාව අවම කිරීම සඳහා අඩුම තරමේ නීතිමය ප්‍රතිපාදනයක්වත් අවශ්‍යතාවයක් තිබෙනවා. මා කියන්නේ නැහැ පනත සම්මත වූ පමණින් නීතියක් ඇති වූ පමණින් ඒ සඳහා ආයතනයක් ගොඩනැගුණු පමණින් මේ මුළුමනින්ම නතර වේවි කියලා අපි විශ්වාස කරන්නේ නැහැ. නමුත් යම් නීතිමය රැකවරණයක්වත් ඕන මේ රටේ මහජනයාගේ මුදල් ආරක්ෂාව වෙනුවෙන්. දැන්ගත්තුත් පවතින පාලනයට එරෙහිව විශාල චෝදනාවන් එල්ලවෙමින් තිබෙනවා. ඔබ දන්නවා පොතුහැර සිට ගලගෙදරට අධිවේගී මාර්ගයක් සකස් කිරීම සඳහා යෝජනා කරලා තිබෙනවා. කිලෝමීටර් 32 හමාරයි. එතකොට කිලෝමීටර් 32 හමාර වෙනුවෙන් රුපියල් බිලියන 135ක් වැය කරන්න නියමිතව තිබෙනවා. ඒකට රුපියල් කෝටි 13,500ක්. ආසන්න වශයෙන් ගත්තොත් 1 කිලෝමීටරයක් වෙනුවෙන් රුපියල් කෝටි 415ක් වැය කරනවා. මීටර් 3ක් වෙනුවෙන් ලක්ෂ 41 හමාරක් වැය කරනවා. මේ විශේෂම කැබිනට් මණ්ඩලයේ ප්‍රදාන කරලා තිබෙන්නේ මීට පෙර ප්‍රතික්ෂේප කරලාද ජපන් සමාගමකට තමයි යලි මේ ටෙන්ඩරේ ලබා දීලා තිබෙන්නේ. එනිසා ඔබ අප කවුරුත් විශ්වාස කරන ද කිලෝමීටරක් ඉදි කිරීම වෙනුවෙන් මේ රටේ මහජනයාගේ ධනය කෝටි 415ක් වැය කළ යුතුද කියන සාධකේ. ඒ වගේම යා ලංකා ආයතනය ප්‍රංශයේ ගුවන් සමාගමක් එක්ක 2014 දී පැවති පාලනය ඒ 350 ගුවන් යාන 4ක් මිලදි ගැනීම වෙනුවෙන් ගිවිසුමක් අත්සන් කළා තිබුණා. ඒ ගිවිසුම අතිශය අහිතකර ගිවිසුමක්. ඒ මිලදි ගැනීම ඉතා විශාල මිලදි ගැනීම. එනිසා වර්තමාන ආණ්ඩුව තීරණයක් කරනවා එම ගිවිසුම කැන්සල් කරන්න. නමුත් මොකද කරේ? එම ගිවිසුම කැන්සල් කිරීම වෙනුවෙන් ඩොලර් මිලියන 108ක් ගෙවලා තියෙනවා එම සමාගමට. ඩොලර් මිලියන 108ක්. ඒකන ආසන්න වශයෙන් ගත්තොත් ඩොලර් කෝටි 11ක්. රුපියල් කෝටි වලින් ගත්තොත් රුපියල් කෝටි 1650කට ආසන්න මුදලක් වැය කරලා තිබෙනවා ගිවිසුම කැන්සල් කරන්න. ඒ විතරක් නෙවෙයි ඒ ගුවන් යාන 4 වෙනුවට ඒ 330 වර්ගයේ ගුවන් යානයක් ගැනීමට. ඒ වගේම දැනට අපි පාවිච්චි කරන ගුවන් යානය අවුරුදු 10කින් බදු ඒ කියන කල්බදු ගැනීම දීර්ඝ කිරීමටත් එකඟතාවයකට පළ කරලා තිබෙනවා. එනිසා මේ පාලනය අපේ රටේ මහජනයාගේ මුදල් නාස්ති කරන අවභාවිතව යොදුන වංචා කරන දූෂණය කරන පාලනයක් බවට පත් වී තිබෙනවා. එනිසා අවම තරමින් මේ ක්‍රියාවලීන් පිළිබඳ යම් විගණනයක් ශක්තිමත් කිරීම හරහා අඩුම තරමේ ජනතාවට තොරතුරුවත් ගලා යෑමට ඉඩ කඩ දෙබෙනවා. නමුත් දැන් සිදුවීමින් තිබෙන කුමක්ද? මේ විගණන පනත සම්මත කර ගැනීම සඳහා අග්‍රාමාත්‍යවරයාත් ඔහුගේ ඇමති මණ්ඩලය ජනාධිපතිවරයාත් දිගින් දිගටම බාධා පමුණුමින් තිබෙනවා. අපේ රටේ විගණන දෙපාර්තමේන්තුවට අවුරුදු 200ක් වෙනවා. මේ අවුරුදු 200ටම විගණන පනතක් නැහැ. ලෝකේ විගණන පනතක් නැති රටවල් කීපය අතර ශ්‍රී ලංකාවත් එක රටක්. 1987 දී පාර්ලිමේන්තු කෝප් සභාව විසින් එවකට ඒ සභාපතිවරයා විසින් වාර්තාවක් ඉදිරිපත් කරා පාර්ලිමේන්තුවට. ඒ පාර්ලිමේන්තුව 1987 දී අවධානය යොමු කරා අපේ රටේ රාජ්‍ය මුදල් වලට සිදුවී තිබෙන අවභාවිතාවන් පිළිබඳව අඩුම තරමේ
शक्तिमत विगन पणता करा यम प्रमाण पालन करगते है एकदा समस्या असुवाती नवत दिदास तुने दी विदेशी राज्यन कीपे समग लंकावे अतिकरगन लंकाव करलद महा समीक्षणे करा मे मुदल अवभाविताव नास्तिय वंचाव दूषणे पिलिबंद वार्तावक इदिरिपत् इन अनतुरुव विगणन पणत अवश्यताव पहदिलि कर एनिसा मेम पणत केटुम गत करे दिदास तुन वसरेदी दैन अवुरुदु 14क गत वी तिबिनवा तामत मेम पणत सम्मत करगन्न बेरि वी तिबिनवा एयि मेम पणत सम्मत करन्ने जनताव नम अपे रटे बहुतरयक जनताव मे पणतट पक्षव चंद प्रकाश करन हेबे मे पणत सम्मत करगन्न सिद्ध वेला तिबिने कैबिनेट मंडली होरकम वेलक्वीम पिलिबंदव नास्तिय वेलक्वीम पिलिबंदव वंचावन वेलक्वीम पिलिबंदव अवभाविताव वेलक्वीम पिलिबंदव विगणन पणत सम्मत करगनीमट हेकि सम्मत करगन्न सिद्ध वी तिबेन्ने नास्ति करन्न होरकम करन्न वंचावे दिन अवभावितावन अवभाविता मुदल योदन कैबिनेट मंडली मेक तमय और दहतुन कटवड़ा वेड काल मेम मेम पणत सम्मत करगनीमट अति वीति बाधा मुकद मेक जनता वगैन सम्मत करगण अपेरा जनता वसी अणुट वड़ा वेड प्रमाण मे पणत अनुमत कर हेब मेक सम्मत करगण बिलाति बिन्न हो रेलकनीसा दिगिन दिगटम मेम पणत क्रियावट नगीमट बाधा करमती वर्तमान जनाधिपति मैत्रीपाल सिरिसेन महात्म्या सर रणिल विक्रम सिंह दिनसीय वेडपिलिवलता पेहदली सदाहक तिबुना मेम पणत पेबर दिदास पाल फेब्रवरी मसे दहनम विद पार्लिमेंट इद्रिपत्कर भवत् दिदास पाल मारत मसे दहनम विद ये सम्मत करगण भवत् एम दिनसीय वेडसटने तुलकर तिबुना दिदास पाल अप्रैल मसे विसिविद अगमति रणिल विक्रम सिंह विसी कैबिनेट मंडल मेम पणत इद्रिपत्कर एक मीट मास तिहकट वड़ा वेड काले पेर दिदास पहलवे अप्रैल मासे विसिविद कैबिनेट मंडल मेम पणत इद्रिपत्कर मास तिहा आसन वसे मे मास तिहा अतुलत कैबिनेट मंडले वार एकसिय विसक्र स्वीति बिनो दिदास पाल अप्रैल मसे विश्विंद कैबिनेट मंडल इद्रिपत्कर्ला इन पशु वार एकसिय विसकट वड़ा वेडि वार कैंदवी तिबिन कैबिनेट मंडले तामत मेक अनुमत करला अवस्था गणनावकदी मे संशोधनेट भाजन करला तिबिन मे पणत अपे रटे एकदा समस्या हत्ताटे दाम व्यवस्थाव संशोधन करला तिबिने दहनमतव हेबै मेम विगणन पणत कैबिनेट मंडल तुन विशिदेवता संशोधन भाजन कर लिबिन अनतुरुव पहुगिय पहुगिय दिदास दाहते एक अगोस्त मासे नम विनिद मेक अवसन मतावट कैबिनेट मंडल आवा दिदास दाहते अगोस्त मासे नम विनिद इतो दिगु काल अग्गिहिल्ला एमतुरु अतर मेक लबिला खमिटु पत करला संशोधन करला नवत दिदास दहते अटवी मस अगोस्त मसे नम विद कैबिनेट मंडली आवट पास नमत एमति वरुट अध्ययन क्रीम सदा सतिदेहड वड़ा विड़ काले किलन ऐ होरुंट वंचने के अंडमेक अध्ययन कर रिटिनवा तमंगे होरकाम वंचावन मेकिंग अहुवी दिखल बल मेकनी सद दिगु काल मेम पणत पमा विमिंति बिना एनिसा अपी पार्लिमेंट सूदान विमिंति बिनवा अपे पक्षे विसी अपे सुनील हंधुनी मंत्री तो मागे नमी सुनील हंधुनी सोदर के नमी पौद्गलिक मंत्री योजना वक्लेसो हो मे पणत गे नियम सदापि उत्साहदार ए ऐ अपेरटे मुलु विघनन क्रियावलियम तिबेन्ने पश्चात मरण परीक्षणयक् वगे अपेरटे वंचावन पिलिबंदव विघननी मे सियल्ल पश्चात मरण परीक्षणयक् वगे मूल्य अपराध विमर्शन कोट्टासे परीक्षण सिदु कर लबन्ने सिदु ऊ वंचावन पिलिबंदव अल्लासो दूषण कुमित स्वभाव परीक्षण सिधुकर बनी सिधू अल्लासो दूषण पील बंद अपराध परीक्षण दिपारमेंतु परीक्षण कर बनी सिधू अपराध पील बंद विघन दिपारमेंतु विघन निकर बनी सिधु कार्यपटिपाटी पील बंद
එනිසා විගණනයත් පරීක්ෂණත් මේ සියල්ල අපේ රටේ පශ්චාත් මරණ පරීක්ෂණ පන්නේ සිදුවී. එනිසා රටටත් ජනතාවටත් සිදුවේකේ හානි අවම කරගන්නා වෙනුවට හානි සිදුවෙන්න ඉඩදී පරීක්ෂා කිරීමේ ක්‍රියාවලිය තමයි මෙම ආයතන තුල සිදුවෙමින් තිබෙන්නේ. එනිසා මෙම විගණන පනත විශේෂයෙන්ම අපේ රටේ සාමාන්‍ය ගත්තොත් විගණනයේ සිදු වූ මූල්‍ය භාවිතාවන් පිළිබඳ තමයි විගණනය කරන්නේ වෙනුවට පූර්ව විගණනය පොතු හැර ගලගෙදර අධිවේගී මාර්ගයේ කිලෝමීටර් 32 හමාරයි රුපියල් කෝටි 313,500යි සිදු කිරීමට පෙර ඒ විගණනයට භාජනය කිරීම යුක්ති සහගත නැද්ද සාධාරණ නැද්ද එනිසා පූර්ව විගණනය සහ ප්‍රතික්ෂේප කරලාද සමාගමකටම ජපාන සමාගමටම යලි අගමැතිවරයා මැදිහත්වීමේ ලබා දීම පූර්ව විගණනයට භාජනය කළ යුතු නැද්ද ඒ ඉතා පැහැදිලි ලෙස පූර්ව විගණන ක්‍රියාවලියකට මේක ඇතුළත් කරලා තිබෙනවා ඒ වගේම මූල්‍ය විගණනයේ පමණක් නෙවෙයි විශේෂයෙන්ම තාක්ෂණික විගණනය මුදල් එහෙට මෙහෙට උහමාරු වෙච්ච ආකාරය පමණක් නෙවෙයි මුදල් වලට අනුව ඉදිකිරීම තාක්ෂණික විගණනයක් කිරීමටත් මෙම පනතෙන් අවස්ථාව ලැබෙනවා මම නැවතත් කියන්නම් පොතුවැර සිට ගලගෙදරට කිලෝමීටර් 32 හමාරක් කෝටි 13,500ක් දීලා වැය කරලා ඉදිකරනකොට රජයේ ඉංජිනේරු ඇස්තමේන්තුව කෝටි 12,300යි බිලියන 123යි රජයේ ඉංජිනේරු ඇස්තමේන්තුව තෝ රජයේ ඉංජිනේරු ඇස්තමේන්තුව සකස් කරේ කොහොමද ඒ තාක්ෂණික ඇස්තමේන්තුව ඉක්මවා කෝටි 13,500ක් දක්වා ඉහළ ගියේ කොහොමද ඒ විගණනයට භාජනය කළ යුතු නැද්ද අන්න ඒ විගණනයට භාජනය කිරීම සඳහා තාක්ෂණික විගණන ක්‍රියාවලියකුත් මෙම පනතට ඇතුළත් කරලා තිබෙනවා ඒ වගේම එහි ස්වාධීනත්වය පිළිබඳ විශාල බරතැබීමක් කරලා තිබෙනවා එනිසා විගණන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් රාජ්‍ය සේවා කොමිෂන් සභාවෙන් ඉවත්කොට විගණන සේවා කොමිෂන් සභාවට යටත් නිලධාරීන් බවට පත් වෙනවා එතකොට උන් රාජ්‍ය සේවා කොමිෂන් සභාවට බැඳී නොසිටින නිලධාරීන් උන් විගණන කොමිෂන් මනා බැඳී සිටින නිලධාරීන් ඒ වගේම දැනට විගණන දෙපාර්තමේන්තුව සඳහා මුදල් ලබා දෙන්නේ භාණ්ඩාගාරයෙන් ඒ නිසා යම් විගණනයක් පමා කිරීමේ හැකියාව තිබෙන මුදල් අමාත්‍යාංශයෙන් මොකද මුදල් ලබා නොදුන්නොත් විගණන ක්‍රියාවලිය අඩපණ වෙනවා ඒ නිසාද විගණන දෙපාර්තමේන්තුව මුළු පැවැත්ම තිබෙන්නේ මුදල් අමාත්‍යාංශ මුදල් දෙන මාද නැද්ද කියන සාධකයේ මත ඒ නිසා මෙම පනත ඇතුල් කරලා තිබෙනවා විගණන කොමිසම සඳහා මුදල් වෙන් කිරීම පාර්ලිමේන්තුවෙන් ලබා දිය යුතුයි කියලා. ඒක පාර්ලිමේන්තුවෙන් කෙලින්ම මුදල් ලබා දෙනවා විගණන කොමිසම විතර. එතකොට මුදල් අමාත්‍යාංශයේ යටත් නොවූ ආයතනය. එනිසා එම ආයතනයේ ස්වාධීන කිරීම පිළිබඳව මෙම පනතේ අවධානය යොමු කරලා තිබෙනවා. ඒ වගේම මූල්‍ය ස්වාධීනත්වය පරිපාලන ස්වාධීනත්වය කාර්යබද්ධ ස්වාධීනත්වය ඕනෑම නිලධාරී විගණකාධිපතිවරයාට කැඳවීමේ හැකියාව මේ පනත හරහා ලබා දී තිබෙනවා. එනිසා අපේ රටේ මුදල් අවභාවිතාව, නාස්තිය, වංචාව, දූෂණේ වැළැක්වීම සඳහා යම් වැදගත් නීතිමය ආවරණයක් මෙම පනත හරහා ලැබෙනවා. නමුත් දැන් සිදු කරමින් තිබෙන්නේ ඒ මුළුමනින්ම පසෙකලා දැන් එය ඉටු කරනවා වෙනුවට කල් දැමීමේ ප්‍රයෝගයකට මේ පාලකයන් අවතීර්ණ වෙලා තිබෙනවා. එහි නරකම තත්ත්වය මොකක්ද? 19 වෙනි සංශෝධනයේ හරහා ස්වාධීන විගණන කොමිෂන් සභාව පිහිටෙව්වා. දැන් කොමිෂන් සභාවක් තිබෙනවා. කාර්ය මණ්ඩලයක් ඉන්නවා. ක්‍රියාත්මක වෙන නීතියක් නේ. එතන මාස 20කට වැඩි කාලයක් විගණන සේවා කොමිෂන් සභාව පත් වෙලා ඉන්නවා කාර්ය මණ්ඩලෙ ඉන්නවා වැඩක් නැහැ. හරිනම් මොකද වෙන්න ඕන? දැන් විගණන සේවා කොමිෂන් සභාව විගණනටක් වෙන්න ඕන. පඩි අරගෙන තිබෙනවා. සමහර වරප්‍රසාද අරගෙන තිබෙනවා. හැබැයි කාර්යයක් කරලා නැහැ. හරිනම් මොකද වෙලා තිබෙන්නේ? රාජ්‍ය මුදල් නාස්තිය. එම ආයතනයක් දැන් විගණන ලක්වීම අනතුරකට මුහුණ දීලා තිබෙනවා. ඒ නිසා මේ හොරු තක්කඩි මතක තබා ගන්න. අපේ රටේ රාජ්‍ය මුදල් අවභාවිතව නාස්තිය වංචාව සහ දූෂණය පිළිබඳව
අවදාන යොමු කරමින් නීතිය පැනවීම සඳහා උත්සාහ දරන කොට මේ තක්කඩි රැළ ඒ කැබිනට් මණ්ඩලෙන් අනුමත නොකොට ඉන්නවා. දැන් සලකිය යුතු කාලය මාස 30කට ආසන්න කාලයක් දැන් මේක අත්තරලා තිබෙනවා. කැබිනට් මණ්ඩලයේ 120 වතාවක් රැස් වෙලා තිබෙනවා. මේක අත්තරලා තිබෙනවා. විගණ දෙපාර්තමේන්තුව අවුරුදු 200ක් පිරලා තිබෙනවා. නීතියක් නෑ. පනත 2003 හැදුවේ අවුරුදු 14ක් ගත වෙලා තිබෙනවා. නීතියක් නෑ. ඇයි මේ නීතිය සම්මත කරගන්න වෙලා තියෙන්නේ මේ කැබිනට් මණ්ඩලයේ හොරු රැළකගේ වංචනිකයන් රැළකගේ නාස්ති කරන්න රැළකගේ. එනිසා මේ පනත පාර්ලිමේන්තුවේ සම්මත කර ගැනීම සඳහා දේශපාලන ව්‍යාපාරයකට අපේ පාර්ශ්වයෙන් අපි ගත හැකි සෑම ක්‍රියාමාර්ගයක්ම ගැනීමට සූදානම් වන බව තමයි අපි මේ රටේ ජනතාවට ප්‍රකාශ කරන්නේ. මාධ්‍යවේදීන් හැටියට ඔබට සුවිශේෂ වගකීමක් තිබෙනවා. අපේ රටේ රාජ්‍ය මුදල් ඔබගේ මුදල් ආරක්ෂා කර ගැනීම සඳහා මෙම පනත ක්‍රියාත්මක කර ගැනීම සඳහා අවශ්‍ය මතය බලපෑමක් ඇති කිරීම සඳහා ඔබගේ දායකත්වයක් අපි අපේක්ෂා කරමු. ඔහු විටින් විට එක එක ඒවා කියන ඔහුගේ දේවල් නිකන් පාර්ලිමේන්තු ජෝක්ස් හැටියට ගණන් ගන්නව ඇරනකොට ඊට අමතරව හරයකින් සහ බරකින් නම් අපි ගණන් ගන්නේ නැහැ. කෙසේ වුවත් අධිකරණයේ අපහාස පිළිබඳ ප්‍රශ්නයේදී මම හිතනවා අධිකරණයේ ගරුත්වය ආරක්ෂා කිරීමේ වගකීම තිබෙන අධිකරණයට. මොකද අපි අධිකරණයට යනකොට බෙල්ල වැහෙන්න බුත්තම දාගත්තා කියලා කිබුමක් යයි හරි බයෙන් හිටියයි කියලා අධිකරණයේ ගරුත්වය ආරක්ෂා වෙන්නේ නැහැ. ඒ නිසා අධිකරණයේ ක්‍රියාවලිය පිළිබඳව ජනතාව තුළ සැකය අවිශ්වාසයක් ගොඩනැගෙමින් තිබෙනවා. ඒක මා හිතන්නේ ඒක මේ අරුම් පුදුම දෙයක් නෙවෙයි. ඒ නිසා අධිකරණයේ තමන්ගේ කාර්යභාරය පිළිබඳ ගරුත්වය ආරක්ෂා කරගත යුතු වන්නේ රංජන් වගේ පුද්ගලයන් කරන ප්‍රකාශෝ කියන ප්‍රකාශවලින් නෙවෙයි, ආරක්ෂා කළ යුතු වන්නේ අධිකරණයේ ක්‍රියාපටිපාටියේ යුක්තිසහගත සහ සාධාරණ බව ජනතාවට ඒත්තු ගැනීමෙන් පමණයි. නමුත් අපිට තිබෙන අදහසක් අධිකරණයේ ක්‍රියාපටිපාටියේ යුක්තිසහගත සහ සාධාරණ බව ජනතාවට ඒත්තු යන්නේ නැහැ, අපිට ඒත්තු යන්නේ නැහැ. එනිසායේ කරුත්තරක් ගැනීම උන්ගේ කාර්යභාරය. ඒ අනිත් එක්ක නා මේ යෝජනා පදයෙන් තමයි දුන්නා නිසා මම ඉබ්බත් කරන්නේ. මේකෙ කිසිම දෙයක් නැහැ. සාකච්ඡාවක් කරනවා, විවාදයක් කරනවා, කිසිම උත්තරයක් නැහැ. මේ පට්ටපන් බොරුවක් මේක. ඒක නේතුම දන්නේ නැහැ පාර්ලිමේන්තු ක්‍රියාවලිය. එතුම දන්නේ නැහැ පව්. මොකද යම් පනතක් නීතිය සම්පාදනයේදී වැදගත් කාර්යභාරයක් තිබෙන්නේ ආණ්ඩුවට. හැබැයි අය ආණ්ඩුව නීති ක්‍රියාපටිපාටිය අත්තරිනවා නම් මන්ත්‍රීවරුන්ට හැකියාවක් තිබෙනවා යම් පනතක් ඉදිරිපත් කරන්න. හැබැයි එය ආණ්ඩුවක් ඉදිරිපත් කිරීම ආණ්ඩුවක් කරා ඉදිරිපත් කිරීමේ සිදුවන තරම් කෙටි කාලයක් නෙවෙයි. අවම වශයෙන් මාස 6කට ආසන්න කාලයක්වත් ගත වෙනවා. මොකද මේක ඉදිරිපත් කරන්න ඕන, අදාළ අමාත්‍යවරයාගෙන් නිර්දේශ ලබා ගන්න ඕන. අදාළ අමාත්‍යවරයා මාස 6ක් ඇතුළත යම් නිර්දේශ ලබා දුන්නේ නැත්නම් ඒක පාර්ලිමේන්තුවට එනවා. නැවත පාර්ලිමේන්තුවේ කණ්ඩායම් නායක රැස්වීම කතා කරන්න ඕන. කතා කරලා පාර්ලිමේන්තුවට ගෙනාට පස්සේ ඒක නීතිය බවට පත් කර හැකියි. එතන තිබෙන්නේ එකයි, පාර්ලිමේන්තු විවාදේ එනවා නම් නීතිය සම්මත වෙනවා. ඒ කියන්නේ පාර්ලිමේන්තු කතා බහ විතරයි කරන්නේ. නෑ, පාර්ලිමේන්තු කතා බහ වෙනවා නම් මේක සම්මත වෙනවා. පාර්ලිමේන්තුවේ කතා බහ කර ගැනීම සඳහා විවාදයක් ඇති කර ගැනීම සඳහා යම් කාලයක් ගත වෙනවා. මොකද ආණ්ඩුවක් විසින් පනතක් ගෙනෙන තරම් වේගවත් භාවයක් නෑ මන්ත්‍රීවරයෙක් විසින් නීතිය සම්පාදනය කිරීම උත්සාහ කිරීමේදී. ඒ නිසා යම් කාලයක් ගත වෙනව යනකොට, ඒ කියන්නේ මේක කතා බහ වෙනව නම් සාකච්ඡාවට බඳුන් වෙනව නම් එදා සම්මත කරගත හැකි. මම දැක්කද මේ දවස්වල අලුත් ආයේ නාටකයක් පටන් අරන් තිබෙනවා. මම ඉතා හොඳින් මේක පැහැදිලි කරන්න ස්තුතිවන්ත වෙන ප්‍රශ්න ඇසීම පිළිබඳ මම ඔබට සූදානම් වෙලා තාවයි ප්‍රශ්න අසාවි කියලා. ඒ කියන්නේ පසුගිය 20 වෙනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් වුණු පනත තමයි මෙතන පළාත් සභා ඡන්ද විමසීම් කියන පනත. මේක තමයි පාර්ලිමේන්තුවට ඉදිරිපත් වූ පනත. මේක ගැසට් කරේ 2017 ජූලි මාසේ 26. ඒතකොට ගැසට් කරලා තිබුණා, පාර්ලිමේන්තු න්‍යායපත්‍රයට ඇවිල්ලා තිබුණා, කණ්ඩායම් නායක රැස්වීම කතා කරලා තිබුණා. පහුගිය 20 වෙනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරා. එතකොට මේ පනතේ අරමුණ තමයි
අපේ රටේ කාන්තා නියෝජනයේ අපේ රටේ කාන්තාව ගොතොත් 51 ඉක්මවා යන ප්‍රතිශතයක් තිබෙනවා. නමුත් අපේ රටේ දේශපාලනයේදී කාන්තා නියෝජනයේ සහභාගිතා ඉතා අල්ප ප්‍රමාණයක් වෙලා තිබෙනවා. ඒ නිසා රට තුල විවාද විශාල සංවාදයක් තිබෙනවා. මේ ආයතනයන් තුල කාන්තාවන්ගේ නියෝජනය ශක්තිමත් කරන්න කියලා. එතකොට ඒක දේශපාලන ව්‍යාපාරයකට අපි පිළිගන්නවා. ඒ නිසා මෙම පළාත් සභා ඡන්ද විමසීම් පනත ඉදිරිපත් කරේ මේ පනතෙම තියෙනවා. අපේක්ෂා අපේක්ෂකෙන් සංඛ්‍යාවෙන් සිර 30ක් වන නම් කළ යුතු කාන්ත අපේක්ෂක සංඛ්‍යාව සම්පූර්ණ ඒ කියන්නේ අපේක්ෂකෙන් සංඛ්‍යාව වැඩි කර ගැනීම තමයි කාන්ත අපේක්ෂකෙන් සංඛ්‍යාව වැඩි කර ගැනීම තමයි මේ අරමුණ බවට පත් වුනේ. එතකොට ඒ කියන්නේ අපේක්ෂකයන් සංඛ්‍යාව වැඩි කර ගන්නවා වගේම ඒ තෝරාපත් කරන අපේක්ෂකයන්ගෙන් යම් ප්‍රමාණයක් තීරීපත් වීම සඳහා අවශ්‍ය වෙන රෙගුලාසි සඳහන් වෙලා තිබෙනවා. එතකොට පාර්ලිමේන්තුවේදී මේ ගොඩාක් අය ගොඩක් පටලා ගන්නවා. පාර්ලිමේන්තුවේදී තියෙනවා දෙවන වර කියවීමේ ඡන්ද විමසීම කියලා එකක්. මේ දෙවන වර කියවීමේ ඡන්ද විමසීම කියලා කියන්නේ ඉදිරිපත් කරන ලද පනතට ඡන්ද විමසීම. ඒතර මේ පනත ඉදිරිපත් වුණා. මේ පනතට අපි පක්ෂයි. අපි ඡන්ද ප්‍රකාශ කරා. මේ පනතට තුනෙන් දෙකක් ඕනේ නැහැ. මේකට බහුතරය ඇති. ඡන්ද දෙන අයගෙන් බහුතරය ඇති. නමුත් මේ පනතට 157ක් ලැබුණා අපේ 6 ද ඇතුළත්. විරුද්ධව ලැබුණේ 44යි. රාජපක්ෂ කණ්ඩායම මම නැවතත් උන්ගෙන් අහනවා මේ කාන්තා නියෝජනයේ පාර්ලිමේන්තුවේ වැඩි කිරීමට විරුද්ධුණේ ඇයි? මේක තමයි දෙවන වර කීවීම. ඒකට ඒකට උන් විරුද්ධ වුණා. උන්ට විරුද්ධව ලැබුණා ඡන්ද 44ක්. 45ක් තිබ්බට මේක පාස් වෙනවා. සරල බහුතරය. තුනින් දෙක නෙමෙයි 40 විරුද්ධ 44න් 45 ගණන් පාස් වෙනවා. නමුත් 157ක් තිබුණා. අපි 6 දෙනා සහය ලබා දුන්නා. ඊළඟ දෙවනි වර කීවීමෙන් පස්සේ මේ පනතට සංශෝධන ඇතුළත් කරා. ඒ සංශෝධන ටික මේ පනතේ තිබෙන හරයත් ඉක්මවා යන සංශෝධන එක අපි පිළිගන්නවා. හරයත් ඉක්මවා යන සංශෝධන ඇතුළත් කරා. නීතිපතිතුමා විසින් දැනුම් දුන්නා මේ පනතට එවැනි වර්ගයේ සංශෝධන ඇතුළත් කරනවා නම් පාර්ලිමේන්තුවේ 3/2ක් අවශ්‍යයි කියලා. 3/2 සාමාන්‍යයෙන් ගණනය කරන්නේ නොපැමිණි මන්ත්‍රීවරු සංඛ්‍යාවද ඇතුළත්ව 3/2ක්. ඒ කියන්නේ 225 කින් පාර්ලිමේන්තුවේ 150 3/2. ඒකද 150ක් අවශ්‍යයි 3 වර කීවීමට. ඒතර ඇතුළත් කරපු සංශෝධන මොනවද? ඇතුළත් කරපු සංශෝධන තමයි අපේ රටේ විශාල චෝදනාවකට විවේචන ලක් වෙලා තිබෙනවා මෙම මනාප ඡන්ද ක්‍රමය. අපිට ඒක බාධාවක් නොවුණා. අපි එක සැලකිලිට වාජිනේ නොකොටත් අපේ රටේ ඡන්ද ව්‍යාපාරය කැත කිලිටි විකාර රූප ඡන්ද ව්‍යාපාරය බවට පත් වෙලා තිබෙන්නේ මේ මනාප ඡන්ද ක්‍රමය නිසා. පළාත් පාලන මැතිවරණ නෝකක් පටල ගන්න ඕනේ. පළාත් පාලන කියලා කියන්නේ ප්‍රාදේශීය සභා, නගර සභා, මහනගර සභා. ඒකත් මේ පළාත් සභා කියලා පටලන් තියෙන්නේ මේ මාතෘරුන්දි. ඒක මම ඒක ඒ නිසා කියනවා ප්‍රාදේශීය සභා, නගර සභා සඳහා මැතිවරණයට මනාප ඡන්ද ක්‍රමය ඉවත් කරන ලද කොට්ටාසයට මන්ත්‍රීවරයෙක් නියෝජනය වෙන සමානුපාතික මන්ත්‍රීවරු සංඛ්‍යාව තියෙන ඡන්ද ක්‍රමයක් පහුගිය අගෝස්තු මාසයේ සම්මත කළා. ඒකටත් අපි සහය දුන්නා. මොකද මේ ඡන්ද ක්‍රමය අපි පිළිගන්නේ නිසා. එතකොට දැන් පළාත් පාලන මැතිවරණයට එම ඡන්ද ක්‍රමය ඇතුළත් කරලා තිබියදී දැන් පළාත් සභා මැතිවරණයක් කරන පැරණි ක්‍රමයට. එතකොට පළාත් පාලන එක ඡන්ද ක්‍රමයක්, පළාත් සභා තව ඡන්ද ක්‍රමයක්. ඒ නිසා මෙම පනත ඇතුළත නව මැතිවරණ ක්‍රමයක් ඇතුළත් කරා. ඒ මැතිවරණ ක්‍රමයේදී නීතිපතිවරයා දැනුම් දුන්නා 3/2 ඡන්දයක් ඕන කියලා. එතකොට ඒ මැතිවරණ ක්‍රමය මොකද්ද? පළාත් සභා මැතිවරණයට මනාප ඡන්දේ ඉවත් වෙනවා. ඒ හොඳද නැද්ද? ඒ හොඳ නැද්ද? ඒ වගේම කොට්ටාසන මන්ත්‍රීවරයෙක් ලැබෙනවා. ඒ වගේම ඒ පක්ෂේ ලබා ගන්නා ඡන්ද සංඛ්‍යාවට අනුරූපී වන පරිදි ඒකට 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 සමානුපාතිකව මන්ත්‍රීවරු සංඛ්‍යාව ලැබෙනවා. ඉතින් දේශපාලන ව්‍යාපාරයක් ලබා ගන්නා ඡන්දවලට අනුව මන්ත්‍රීවරු සංඛ්‍යාව ලැබෙනවා. කොට්ටාසන මන්ත්‍රීවරයෙක් ලැබෙනවා. මනාප ක්‍රමය ඉවත් වෙනවා. ඒ නිසා ඒ තිබෙන විකාර රූපී මනාප ඡන්ද ක්‍රමෙ වෙනුවට ඒ ඡන්ද ක්‍රමයට අපි පක්ෂයි. ඒ නිසා එම සංශෝධනයට අපි පක්ෂව ඡන්ද ප්‍රකාශ කළා. එහිදී ඡන්ද ලැබුණේ කොහොමද? 159ක් ලැබුණා. අපි හිටියත් නැතත් සම්මත වෙනවා. අපි 6යිනේ. විරුද්ධව ලැබුණේ 37යි. ඒ කියන්නේ දෙවනි වර කීවීමට මේ පනතට විරුද්ධව තිය 44 දෙනෙක් 7 දෙනෙක් සංශෝධනයකට විරුද්ධ වුණේ නැත්නම් ඔය රාජපක්ෂ කණ්ඩායම.
ඒ කියන්නේ විනාඩි 5ක් හිටියේ නෑ හොඳින් අර අරකට විරුද්ධ වුණා නැගිටලා ගියා ඊළඟ වෙන්නේ මොනවද කියලා දන්නේ නැහැ හත් දිනක් ගියා ඒ කියන්නේ 44 34 බයින් රාජපක්ෂ ආයුවත් නෑ හරිද එතකොට අපි එම ඡන්ද ක්‍රමයේ වෙනස් කිරීමේ සංශෝධන පක්ෂයි පක්ෂ නිසා අපි ඡන්ද දුන්නා එතකොට ඡන්ද සංඛ්‍යාව 159 වුණා හැබැයි අපි හිටියාද නැද්ද කියන සාධකේ වැදගත් නෑ තුනින් දෙක තියෙනවා ඒ අපි දෙන්නේ අපි කැමති නිසා හැබැයි එතකොට වෙනවා මෙතන ප්‍රශ්නයක් මොකද්ද දැන් එහෙනම් නව ඡන්ද ක්‍රමයේ යන්නේ නව පළාත් සභා යන්නේ කොට්ටාස මත පදනම් වනං අලුතින් කොට්ටාස නිර්ණය කරන්න ඕන ඒක අලුතින් කොට්ටාසයක් හදන්න ඕනේ අන්නේ කොට්ටාස හදන සීමා නිර්ණය මාස 4කට කල්යයි මාස 4ක් ඇතුළත කරන්න ඕන එතකොට මොකද වෙන්නේ එතකොට මේ කැඳවා තිබෙන පළාත් සභා මැතිවරණය කල් යනවා මේ පනතේ ඡන්ද කල් දාන පනතක් නෙවෙයි පනතේ ඡන්ද ක්‍රමයේ වෙනස් කරේ හැබැයි ඒක අතුරුඵලය මොකද්ද ඡන්ද කල් යනවා ඕකනේ විවේචනේද එනි ඡන්දල හැබැයි දැන් අපේ රටේ තව ඡන්දයක් තියෙනවා කල් ගීපු ඒක මොකද්ද පළාත් පාලන මැතිවරණ ප්‍රාදේශ සභා නගර සභා මැතිවරණ ඒතර ඒක 2015 මාර්තු මාසේ විසිරුව හැරුණා අවුරුදු දෙකහමාරකට ආසන්න කාලයක් දැන් ගත වෙමින් තිබෙනවා එහි කාලය ඉක්මවා ගිල අකර්මණ්‍ය වෙලා ආයතන නැතුව ඒකටත් හේතුවක් තිබුණා බැසිල් රාජපක්ෂ හදපු විකෘති ඡන්ද ක්‍රමයක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සංවිධායකයන් ගෙදර හදපු සීමා නිර්ණයක් තමයි ඒකට බාධා වුණේ සෝ ආණ්ඩුවට ඒ වෙලාවේ ඡන්ද කල් දමා ගැනීම වමනාවක් වුණා එම ඡන්ද ක්‍රමයත් එම සීමා නිර්ණයත් ඔවුන් උපයෝග කරගත ඡන්ද කල් දාන්න ඒක මේ රටම දන්න එකක් නෙවෙයි හැබැයි අශෝක පීරිස් මහත්තයා ප්‍රමුඛ සීමා නිර්ණ අභියාචනා කමිසම සභාව සීමා නිර්ණ අවසන් කරා පහුගිය අගෝස්තු මාසෙ නව ඡන්ද ක්‍රමයක සම්මත කරා දැන් එනම් පළාත් පාලන මැතිවරණ තික්මනින් ගත හැකි අපි කල්පනා කරන විදිහට දැන් එනම් මේ පනත සම්මත නොවුණා නම් පළාත් සභා වෙනවා ඒ වගේම පළාත් පාලන මැතිවරණත් දැන් අභියස තියෙන්නේ හැබැයි සම්පූර්ණ විදු කරුණු කීපයක් තියෙනවා එකක් මොකද්ද මේක සංස්ථාපනය කිරීමේ 53 සම්මත වෙන්න ඕන ඒ කියන්නේ මහනගර සභා ආඥා පනතත් නගර සභා ආඥා පනතත් ප්‍රාදේශ සභා ආඥා පනතත් පාර්ලිමේන්තුවේ ඉදිරිපත් වෙන්න ඕන අන්න ඒ වෙනුවෙන් අපි අරගල කරලා පාර්ලිමේන්තු නැති දිනයක් වන හෙට දිනේ පාර්ලිමේන්තුව කැඳවනවා මේ 53 පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කරනවා ඊළඟ එළබෙන ඔක්තෝබර් මාසේ 9 වෙනිදා එදත් පාර්ලිමේන්තු දිනයක් නේ සාමාන්‍ය පාර්ලිමේන්තු දින 4 5 6 පාර්ලිමේන්තු පවත්වන්නේ පළ හැම මාසෙම පළවෙනි අඟහරුවාදා දින 4යි තුන්වෙනි අඟහරුවාදා දින 4යි එතකොට මේ දැන් මේ තුන්වෙනි අඟහරුවාද දින 4 අවසන් නමුත් 26 හෙට දිනේ පාර්ලිමේන්තුව කැඳන මේ 53 ඉදිරිපත් කරන්න. ඔක්තෝබර් මාසේ 9 වෙනිදා පාර්ලිමේන්තුව විශේෂයෙන් කැඳවනවා ඒ 50 ටික සම්මත කරන්න. එතකොට එක ගැසට් කරපුවම පළාත් පාර්ලිමේන්තුවරණ වෙනවා. දැන් එනම් අපි අභියස තිබුණා පළාත් සභා මැතිවරණයක් මේ පන සංශෝධන නොවුනා නම් පළාත් පාර්ලිමේන්තුවරණයක් තිබුණා. අපි තීරණය කරා වඩාත් යෝග්‍ය රට රික්මනීම පළාත් පාර්ලිමේන්තුවරණ ගන්න එක. ප්‍රාදේශ සභා නගර සභා මැතිවරණ තමයි වඩාත් යෝග්‍ය. එයි අවුරුදු දෙකහමාරකට වඩා වැඩි කාලයක් පමා වෙලා තිබෙනවා. ග්‍රාමීය වට්ටමින් සියලු ආයතන කඩා වැටලා තිබෙනවා. ඩෙංගු උදුරු පිළිබඳ ප්‍රශ්නෙට විශාල චෝදනාවක් ඉදිරිපත් වුණේ මේ පළාත් පාලන ආයතන කඩා වැටීම පිළිබඳව. මේකේ චෝදනාව වෙන්න ඕනේ. ඒ වගේම තැන් තුනක පළාත් සභා මැතිවරණ රටේම නෙවෙයි. උතුරු මැද සබරගමුවෙත් නැගෙනහිරත් විතරයි ඉන්නේ. ආණ්ඩුව ඡන්ද කරන්නේ කොහොමද? ආණ්ඩුව ජනාධිපති ගිහිල්ලා පොළොන්නරුවේ බහි. අගමැති ගිහිල්ලා අනුරාධපුරේ බහි. තව කෙනෙක් ගිහිල්ලා රත්නපුරේ බහි. ආණ්ඩුවේ දේපල සම්පත් සියල්ල එම මැතිවරණ වෙනුවෙන් පාවිච්චි කළ ප්‍රතිඵල විකෘති කරනවා. ඒ නිසා පළාත් සභා මැතිවරණයට වඩා යෝග්‍ය මොකක්ද ඉක්මනින් ගන්න එක? පළාත් පාලන මැතිවරණය. ඒතර පළාත් සභා මැතිවරණය පස්සකට කල්යනවා. හැබැයි කල්යනයේකත් ප්‍රතිඵලයක් ලැබෙනවා. මොකද්ද? ඡන්ද ක්‍රමය වෙනස් වෙනවා. මනාප ඡන්දේ නැතුව වෙනවා. කොට්ටාසන මන්ත්‍රීවරයෙක් ලැබෙනවා. පක්ෂ ලබා ගන්න ඡන්ද ප්‍රමාණයට අනුව මන්ත්‍රීවරු සංඛ්‍යාව තීරණය වෙනවා. වඩාත් හොඳ මොකද්ද? මේ රාජපක්ෂික දේශපාලන අත්දරුවන වේ ජනතා විමුක්ති පෙරමුණ. ජනතා විමුක්ති පෙරමුණ මෙම තීරණ වලට අවතීර්ණ වෙන්නේ මා දැක්ක මේ නේ රනිල් වික්‍රමසිංහට පාර්ලිමේන්තුවේ කිව්වල කිව්වට පස්සේ හා කිව්වල. මේ ජීවිත ගන්න දන්නේ නැති මහත්තුරු. පනතා පිළිබඳව හෝ තීන්දුවක් පිළිබඳව ජනතා විමුක්ති පෙරමුණ තමගේ මැදිම කාර්යක සභාව ඇතුලේ දීර්ඝ වේලාවක් තිස්සේ විවාද කරලා තමයි අපි තීරණයට එළඹෙන්නේ. විය හැකි පැති හානිය අහිතකර තත්ත්වය මේ සියල්ල පිළිබඳව සාකච්ඡා කරලා මේ රනිල් ඇවිල්ලා දෙන්න කියනකොට දන්නේ නැති මාතෘරුන්දි මම මේ කියන්නේ හරිද ඒ නිසා විශේෂයෙන්
අපි වැදගත් තීරණයක් ගත්තා. ඒ නිසා මේ දින ගෝරනාඩු යටපත් කරන එක මේ සැබෑ අර්ථය සමාජගත කරන කුබේ වගකීම. මම කෙටියෙන් කියන්න නැවත මේක දීර්ඝ කරපුව මම පැහැදිලි කරන්න කෙටි කරලා. මේ කිසිසේත්ම පළාත් සභා මැතිවරණ කල් දෙමින් පනත නෙවෙයි. පනත ඉදිරිපත් උනේ කාන්තා නියෝජනය වැඩි කරන්න 30කින් දෙවන වර කීවීමේ විවාදයට ගත්තීම පනත. ඒකට තුනින් දෙකක් අවශ්‍ය නැහැ. ඒකට සරල බහුතරය ඇති. විරුද්ධ රාජපක්ෂ කණ්ඩායම දුන්නේ ඡන්ද 44යි 45ක් දුන්නා නම් දෙවනි වර කීවීම සම්මත වෙනවා. නමුත් 157ක් තිබුණා. අපේ 6 දෙනා සහය දෙන්නේ කාන්තා නියෝජන වැඩි කිරීමට එකඟව. තුන්වෙනි වර කීවීමට භාජනය කරේ පනතට අලුතෙන් සංශෝධනයක් ගෙනාවා ඡන්ද ක්‍රමය වෙනස් කිරීම පිළිබඳ. එහි අඩංගු වෙලා තිබුණා මනාප ඡන්ද ක්‍රමය ඉවත් කිරීම, කොට්ටාසට මන්ත්‍රීවරයෙක් ලැබීම සහ ඒ පක්ෂ ලබා ගන්න ඡන්ද සංඛ්‍යාව අනුව සමානුපාතික මන්ත්‍රීවරු සංඛ්‍යාව තීරණය කිරීම. ඒ වගේම පළාත් පාලන මැතිවරණයේ නව ඡන්ද ක්‍රමයක් කරා පවත්වන සූදානම් කරලා තිබීම හා මෙම ඡන්ද ක්‍රමයෙන් පළාත් සභාවට ගෙනීම. ඒ නිසා මේ ඡන්ද ක්‍රමයේ වෙනස් වීමට අපි පක්ෂපාතී. ඒ නිසා තුන්වන වර කියවීමට අපි ඡන්ද ලබා දුමු. තුන්වන වර කියවීම සඳහා නීතිපතිවරයා විසින් ඉදිරිපත් කළ තිබුණා 150ක් තුනෙන් දෙකක බහුතරයක් අවශ්‍ය බව. හැබැයි 159ක් තිබුණා. අපේ 6 දෙනා නැතුවද සම්මත වෙනවා. ඒත් අපි ඡන්ද දෙනවා අපි ඒකට එකඟ නිසා. ඊළඟ එහි අතුරුඵලයක් හැටියට පළාත් සභා මැතිවරණ කල්යනා. හැබැයි පළාත් සභා මැතිවරණ කල්යනකොට මොකද පළාත් සභා සහ පළාත් පාලන මැතිවරණ එක ආසන්නයට බින් තිබෙනවා. පළාත් සභා මැතිවරණ අපි ගත්තනම් ජනවාරි වලට පළාත් පාලන මැතිවරණ යනවා මේ වලට. ඒ නිසා අපි කල්පනා කරා වඩාත් යෝග්‍ය පළාත් පාලන මැතිවරණ ගැනීම කරුණු දෙකක් මත. බිඳ වැටලා තිබෙන පළාත් පාලන ආයතන අවුරුදු 2කට වඩා පමා වෙලා තිබෙනවා. ඒ නිසා ඒ ඉතා ඉක්මනින් පිහිට විය යුතු කරුණක්. ඒ වගේම පළාත් සභා මැතිවරණයෙන් ඉතා කුඩා කලාප කීපයකට ආණ්ඩු මුළු රාජ්‍ය බලයේම කලාප යොදවලා ඡන්ද ප්‍රතිඵල විකෘති කරනවා. ඒක තමයි ඉතිහාසය කරේ. ඒ නිසා රටේම මැතිවරණයක් එක විට ලබා ගැනීම තමයි ඉක්ම පළමු මැතිවරණේ රටේම එක විට මැතිවරණ බවට පත් විය යුතුයි. ඒ මත තමයි අපි මේ පක්ෂ ඡන්ද ප්‍රකාශ කරන්නේ. මේක කිසිසේත්ම යහපාලනයක් නෙවෙයි. යහපාලන කියන්නේ ඉතාමත් දේශපාලන වශයෙන් ගත්තොත් ඉතාමත් වැදගත් සංකල්පයක්. ඉතින් එවැනි වැදගත් සංකල්පයක් මේ වගේ වංචනිකයන්ට හොරුන්ට නාස්තිකාරයන්ට කරන්න පුළුවන් වෙයි කියලා සම්පූර්ණ කරන්න පුළුවන් වෙයි කියලා විශ්වාස කරන්නේ. ඒ නිසා තමයි අපි ජනාධිපතිවරණය කිව්වා ඉතා පැහැදිලි ලෙස පැවති පාලනය බිඳවට්ටන්න ගොඩනැගෙන පාලන පිළිමද අපි සහතික දෙන්නේ අනිවාර්යයෙන්ම ජනතාවගේ අයිතිවාසිකම් වෙනින් පිළිගන්නේ. එදා ජනවාරි මාස 8 වෙනිදා අප විසින් මේ රටේ ජනතාවට දෙන පණිවිඩය තමයි නැවත නැවතත් මේ නිවැරදි බව උපකරමි යන්නේ. ඡන්දෙන් පත් වෙන 50 දෙනත් පක්ෂෙන් ඒ කියන්නේ 150ත් පක්ෂෙන් පත් කරන 150ත් පළමු කොට මොහුන් තරඟ වදින අය තරඟ වදින්නේ නැති අයකින් පත් කර තරඟ වදින හා ලැයිස්තුවේ ඇතුළත් අය ඒ අයගෙන් පිටපත් කරන්න බෑ. ඒ නිසා ජනතාව දන්නෝ යම් දේශපාලන ව්‍යාපාරය ඡන්ද දෙනකොට ඔවුන්ගේ සංචිතේ මේක කියලා. තරඟ වදින සංචිතයක් ඉන්නවා, ලේඛනයේ සංචිතයක් ඉන්නවා. ඒ නිසා ඔවුන් දන්නවා මේ සංචිතෙන් තමයි කවුරු හරි තීරෙන්නේ. කොට්ටාසෙ දිනුවොත් ඔහු තීරෙනවා. කොට්ටාසයක් නොදීදා මන්ත්‍රීවරු සංඛ්‍යාවක් කිවි වුණොත් එක කොට්ටාස දිනලා පරාද වුණු අය හෝ ලැයිස්තු ඉන්න අය තීරණ බව ජනතාව දන්නවා. ඒ නිසා ජනතාව මේ අර අන්ධ විදියට නිකන් ඇස් වහ නිකන් නේ අන්ධ විදියට ඡන්ද දෙන කරවර කාම කරවල කුටියක් අතර ගියාට නේද ඡන්ද දෙන්නේ ඇස් අරගෙන කියලා අපි දන්නවා. ඒ නිසා මම හිතන්නේ ජනතාවට එක ප්‍රශ්න පෙන්නන්නකින් ඊළඟ බාහන ප්‍රශ්නේ 60-40 ඇයි 50-50 උනේ කියලා. ඇතරම් 50-50 යෝජනාව ව්‍යවස්ථා සභාවෙදී අපි විසින් ඉදිරිපත් කරපු යෝජනාව. මොකද ඒකේ තියෙන මේ ඡන්ද ක්‍රමයේ පැහැදිලි කරොත් තමයි ඒක වෙන්නේ. මේක එනවා මේ ඕවර්හෑන්ඩ් කියලා තත්ත්වයක් මතු වෙනවා. ඒ ඕවර්හෑන්ඩ් තත්ත්වය මතු වෙන්නේ මේ දෙක අතර පරතරය වැඩි වුණා. නේ බැසිල් රාජපක්ෂගේ ඡන්ද ක්‍රමයේ තිබුණේ 77-23. ඒක එක විකෘතියක් ඇදෙන. ඒ නිසා මේක එකගුණා 60-40ට ගියින් අපි 50-50 ඒ කියන්නේ 50ක්
කුඩාදේශපාලන මතවාදයන් දරන ව්‍යාපාර වලට වාසගත තත්ත්වයක්. ඉතින් ඒක පිළිබඳව අවසන් නැහැ. මම හිතන්නේ අපි තාවත් ඒ ඡන්දක පිළිබඳව සාකච්ඡා කරනකොට ඒ වෙනස් විය හැකිද නැද්ද කියලා අපිට කතා බහ කරන්න පුළුවන්. ඔයාලගේ නායකයෙක් තමයි. ඡන්ද දායකයෙක් අකමැති පුද්ගලයෙක් මේ නිදි බලස් බවට පත් වෙනකොට මේ නිදි දාන්න. මේ ඡන්දම එහෙම තමයි. දැන් ඡන්දම ගත්තාම දැන් පළමුවම ඡන්දෙට දාන්නේ කවුද? පිරිසක් දාන. ඒ දාන පිරිස දාන්නේ කවුද? ඒත් පක්ෂ මහලේක. එතකොට පළමු තෝ පිරිස් තෝරලා තියෙන්නේ කවුද? පක්ෂ මහලේක. ඊට පස්සේ තමයි එකෙන් කොටස ජනතාව තෝරන්නේ. ජනතාවන තෝරන තෝරන ආයේ මහලේකම්මරයා විසින් තෝරන ලද කණ්ඩායමින් තෝරනවා. එහෙම ගත්තාම මේ ඡන්ද කියලා කිව්වට මේ ජනතාවට තමන් කැමති කෙනෙක් තෝරාපත් කර ගැනීම අවස්ථාව කවදාවත් නැහැ. හැමදාමත් තියෙන දේ තමයි පක්ෂ ලේකම්මරයා විසින් ඉදිරිපත් කරන ලේඛනයකට තමන්ගේ කැමැත්ත අකමැත්ත ප්‍රකාශ කිරීම විතරයි ඡන්දදායකයට තියෙන්නේ. ඒක තමයි ඉතින් ලෝකෙත් අපේ රටේ තියෙන ඡන්ද ක්‍රමය ඉන්නේ. संशोधने අවස්ථා පහක සබරගමු උතුරු මැද නැගෙනහිර එක අවස්ථාව උතුර ඊළඟ අවස්ථාව වයඹ මධ්‍යම තුන්වෙනි වාර දකුණ බස්නාහිර හතරවෙනි එක ඌව පස්වෙනි එක 2012 ඉඳන් 2014 අග වෙනකොට මාස 6න් 6ට ඡන්ද තිබ්බා මේ විකෘති හැදුනේ මොකක් නිසාද මේ විකෘති හැදුනේ රාජපක්ෂ කිලුණු තොප්පිගලට යනකොට ඡන්දයක් තියෙනවා. කිල්නොච්චල් යනකොට ඡන්දයක් තියෙනවා. වෙල්ලමුලේ වයිකාල් වලට යනකොට ඡන්දයක් තියෙනවා. ඔබ හොයලා බලන්න මේ ඡන්ද සිටියෙම. ඒ නිසා අපේ රටේ පහුගිය අවුරුදු 10ට පළාත් සභාව අවස්ථා තුනක් තියලා තියෙනවා. අවුරුදු තුනමාරකට වඩා අපේ රටේ පළාත් සභාව යන්නේ ජනතා අවුරුදු 5කට පත් කරගන්න. 5කට පත් කරගන්න තුනමාරේම ඉස්සුරු හැරෙනවා. එයි එතකොට මේ පළාත් සභා මැතිවරණ පැවැත්වීම ජනතාවගේ ඡන්දයිති ආරක්ෂා කර ගන්නවා වෙනුවට තමන්ගේ බලසිතීමේ උපක්‍රමයක් හැටියට මේක අනුගමනය කරනවා. කොට්ටාසයක් තියෙනවා සිල් රාජ්‍ය බලය එතෙන්ට දානවා ඒක දිනනවා. ඊට පස්සේ ආය මාස 6ක් විතර ජනතා විරුද්ධ දේවල් කරනවා. ආය ජනතාවගේ විරෝධයක් කෙනකොට ආය පොඩි ඡන්දයක් දානවා. ඒකට බැහැලා නේද ආය ඔක්කොම දාලා අවුස්සලා මොනවද නොබෙදුවි. නේද මැෂින් බෙදනවා සාරි බෙදනවා ඔක්කොම බෙදලා 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 ආය එතන ඡන්දෙ ගන්නවා. ආය අරගෙන ආය මාස 6ක් විතර විරෝධ දෙනකොට ආය ඡන්දයක් දානවා. මේකනේ ආපු ගමන් මග. ඉතින් විශ්ව අරමුණ තිබ්බයි වැදගත් අරමුණක් තමයි විශ්වනි සංශෝධනය. විශ්වනි සංශෝධනයේ වැදගත් අරමුණ තමයි මේ පළාත් සභා මැතිවරණ එක විට පැවැත්වීම සඳහා මෙම පළාත් සභා ටික පස්සට කල් දාන්නත් අන්තිමේට විසුරු හැරෙන ඌව කලින් ගේන්න. ගෙල්ල ඔක්කොම එකට තියන්න. මම කියන්නේ සංශෝධන අරමුණට අපි එකඟයි. හොඳ නැද්ද? පළාත් සභා පළාත් නමීම ඡන්දේ එක විට පැවැත්වීම ආරම්භණක් තියෙනවා. හැබැයි ශේෂ්ඨාධිකරණ නියෝගයක් දුන්නා මෙම පළාත් සභා තුන ද විසිරු හැරෙන පළාත් සභා තුන තියෙනවා. මේ තුන කල් දාන්න නම් ජනමත විචාරණයක් ඕන කියලා. එතකොට විසිරුනේ සංශෝධනය ආරම්භන පස්සේක ගියා. ඒ නිසා විසිරුනේ සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරේ නැහැ. ඉල්ලාස් කරගත්තා. තාම න්‍යායපත්‍ර අස් කරගන්නේ නැහැ. නමුත් විසිරුනේ සංශෝධනය පාර්ලිමේන්තුවට ආවේ නැහැ. ඒ අතර පාර්ලිමේන්තුවේ මේක තිබුණා. මේක මම කිය ජූලි මාසයේ ඉදිරිපත් කරපු ගැසට් එකේ ජූලි මාසයේ 26 වෙනිද. මේ පනත පාර්ලිමේන්තුවට ආවට පස්සේ මේ පනතට තමයි අර සංශෝධන ගෙනාවේ. එතකොට 20ට ශේෂ්ඨාධිකරණයේ 3න් 2ක් සහ ජනමත විචාරණයක ඉල්ලා සිටියට පාර්ලිමේන්තුවට 20 ඉදිරිපත් කරේ නැහැ. පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර මේ පනතට සංශෝධන ගෙනාවා. උත්තරය සිද්ධු වුණා. ඒ නිසා මම දැක්කා ශේෂ්ඨාධිකරණයේ 20ට ජනමත විචාරණයක ඉල්ලා තිබියදී පාර්ලිමේන්තුවේ 3න් 2ක 20 සම්මත කරා වගේ පින්ගුත්තර කතා දේශපාලන එක ගැන දන්නේ නැති ඔහි දොඩවන කණ්ඩායමක් ඉන්න. ඒක තමයි අතන 20 ඉල්ලාස් කරගත්තා. මේක තමයි ඉදිරිපත් කරේ.
इंत मेकट श्रेष्ठाधिक जनमत विजय मेकट तुन मेकट कौर श्रेष्ठाधिकारी गीयत ने मेकट कौर श्रेष्ठाधिकारी गीयने अब संशोधन वाट श्रेष्ठाधिकारी अंड वस्तावाने इन सतम संशोधन नीतिपति वर्यागे कदा सिंहसाने कवदाव संशोधन वाट अवस्थावाने श्रेष्ठाधिकारी अंड पणत अंड वस्ताव दिनों इंद इंद संशोधन अनिवार्यम नीतिपति वर्यागन मेति होना नीतिपति वर्या संशोधन वाट तुन दिखा कवश्य एक क्रियावली ओब एत्रम स्तुतिवंत प्रश्न आने के मुकद मे पीड़ विविध नि विना ఇక వెరదిమ ఆకల్ప మతయం కూడా కదల తిబి నిస అత్యంతది పణతన ఇద్రక సామాజిక పణతన యంగ సంశోధన సంశోధన తిబ ఓ పణతన యంగ క్రమవేదియ ఏకి క్రమవేదియ బహర ఉన్నా నే ఏకనే మిహమై ఏకనే పణతట ఇదిరిపత్ కరొట దెం ఓ తర్కయక్ ఏన మే పణత పిటు 3යි సంశోధన పిటు 31යි వగే ఏనవని ఏకనే మే సంశోధనే హరే మెకెన ఏకనే మే పణతే హరే మెకెన సంశోధన గినవది ఏక ఎత్త हे भाई अपे राटे पार्लिमेंट मिहिवेन्नी रीति संप्रदाय अपे राटे इस्तावर नियोग गिना है कि संशोधन कवर सीमा कदल इन सब महित दंग आवश्यक मतबिन इस्तावर नियोग दें संशोधन पीड़ित पार्लिमेंट इस्तावर नियोग गिने संशोधन ए हर नोमेकन संशोधन व्यूत इस्तावर नियोग इन सक इस्तावर नियोग बाधा कदल तिबुण देख संप्रदाय कटीनगत्तो अपे रटे मेहमूना दाहत्न संशोधने वोट मत कहती दाहत्न संशोधने पार्लिमेंट सम्मतुने रे दुलाहट नवंबर दिसंबर नवंबर विशेषर वागे दिन अक्टोबर विशेषर अक्टोबर विशेषर रे दुलाहट तमाय सम्मतु ये मुकद कारक सभा पै पाकट वड़ा विड़ काले एनिसा कारक सभा विविध विशाल संशोधन प्रमाण गिनावा तो दाहत्न संशोधन यम हरात्मक उमनावान विनाशन एगिंतमय विवस्था सभावार जाति मत नियोजने विन वतुकेन्म जाति मत नियोजने विवस्था सभा कारक सभावस्था दाहत्न संशोधन दहनमन संशोधन तो बट मत कहती दहनमन संशोधन विजयदास राजपक्ष कारक सभावस्था पत्र संशोधन दहनमन संशोधन तिगुना पक्ष मारुकर मंत्री दुरी अहोसुन किन करुण हे भाई इव कारक सभावस्था दिनेश गुणवर्धन विरोध ताव मत इवत्कर सिद्ध इवगेम दहनमें संशोधने तिबुना मे विवस्था सभावे संयुत पिल बंद ये संयुत दंग मे हति बड़ी प्रमाण कि देशपालन योजना करना है पक्ष नियोजित इन सा हदप दहनमें संशोधन पक्ष नियोजित मेन सिविल पूर्वसंगी नियोजने नमू कारक सभावस्था विवस्था सभाव मुलुम निम्म विनास्तुना हरेम विनास्तुना देशपालन की व्यवस्था स्वभाव समन्वित ईलंगट मत कहती फलापालन छंद विमसीम पनत एक विन संशोधने कथुत मई फलापालन छंद विमसीम पनते छंद क्रमे विनसीमे अतिवे पहुगेद मंगल समरवीर सम्मत करपु देशी आदाय पनत देशी आदाय पनत संशोधन देशीय अतिगुण समहार संशोधन पनते मुलु हरेम मेकिल अतिबिन इन सा मे अवस्था वितरक्ने वे अपेराटे पार्लिमेंट इतिहास गुड़ा कपिय दैर्गत होयागन्न पुलुवन् अवस्था विशाल प्रमाण तिबेनवा एई हरयट पटहेनिकिनोट वडा एई हरयट विनस्सु संशोधन आपु अवस्था गडनावत् तिबेनवा मेकत् एवेनि अवस्थावक् एनिसा एक हुंदा अवस्था एक हुंदा देयक् किला अपि पिलिगन्ने ने हेबै एनिसा अपि विश्वास करनवा अपेराटे स्थावर नियोग संशोधन वियुतुयि यम पनतत् सदा संशोधन इदिरिपत् करनवा नम् एम संशोधन एई हरयट पितस्तर हो हरेट पटयनी संशोधन इतने बतकन किरीम सदाऊ विवाह मे इस्तावर नियोग संशोधन आयुत तिबिन इन सा उब मतुकर पन्नी गेटल मेतु तिबिन के प्रमाणवि गुडा मगिन व्यवलखदर तीन मे पनत पीली बंधव मे संशोधन पीली बंधव एतटम निवेरदि नोवेन अदह समाज कथकल तिबिन मे संशोधन वेदगात्मे मनापचंद क्रम वत्तिलाबिन आश्रित मंत्री लभिनव पक्ष लगन चंद प्रमाण मंत्री दुर् हिमीनव फलात्मा फलासभा चंद कलीम फलात्पालन चंदेनव मेहमुना फलात्पालन चंद कल्याण फलात्पालन चंद कलिंगन फलात्पालन चंद रटेम पवतन चंद सत्यवशंदे इन साम पारिशुद्ध भाव मे पनतर सहाय लादुना अपे सहाय तिबुना तत्मिक सम्मत देवन वर की मट चंद हतरीपाहौनि एक पनस्ता तिपुन तुंगन वर की मट चंद एक पनायौनि एक पनस्तमे तिप नमूतापि सहाय दिन्नी अभी एक निशा
එනිසා මේක අපේ පක්ෂයක් ලෙස අපේ එකඟතාවයේ අපි ඒ නිවැරදි කියලා දකින්න නිසා තමයි අපි අපේ සහය ලබා දෙන්නේ බොහොම ස්තුතියි හැම දිනකටම